මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතිෙන ලෝගාට වලින් මතින් ඕනේ. සාමාන්‍ය පෙළ අසමත් වනත් සමහට සමත් වනත් වෘතිය විෂය විසියකින් එකත් තෝරග නිසරාජයල. ඔය වෘතිය අධ්‍යාපනට තමයි අනාගතයේ තැනේ. අද ගොඩක් අය මේක එච්චර ඇගෙන ගන්න. හැබැයි ඔය අනිකුත් අධ්‍යාපනය වගේ ඊටත් වැඩිය තැනක් වෙනවා. මේ වෘතිය විෂය තෝරගෙන ඔය වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයේ ඉස්සරහට යනවා. අපිට සමහර රටවල් වලට රැකියාව වලට ඉල්ලන පුහුණු වෘත්ති කියන්නේ අපිට හොයාගන්න බැහැ. සමහර විට ලක්ෂ 4-5 පඩියට වෙන වෙන රටවල් ඉල්ලනවා. ඒ වෘත්තිය පුහුණුව නොලබුවයි. ඉතින් අපේ යුතුකමක් වෘත්තිය පුහුණුව ලබා දෙන්න. ඉතින් ඒක අපි ආරම්භ කරලා තියෙනවා. දැන් මේ වසරේ සිට මේ මැයි මාසෙද මුළු රටේම ක්‍රියාත්මක වෙනවා මේ වැඩසටහන. ඒතකොට කවුරුත් හැලීමකට ලක් වෙන්නේ නැහැ. කවුරුත් අසමත් වෙන්නේ නැහැ. සමහර විෂයන් දැනුමතින් ගත්තොත් එහෙම අපි ඉන්නේ අවුරුදු 15ක් 20ක් පසුපසින් ඉන්නේ. දැන් අපේ රටවල වල අපි උගන්නන එක බලපුවම ලෝකෙ ගිහිල්ලා තියෙන වෙන කොහෙවත්. මේ එනකොට අරේ ගිහිල්ලා. ඒතකොට මේ තව ආයෙ උගන්නන්න ගන්නකොට ආයෙ ඊළඟ ආයෙ දරුම වෙනස් වෙනවා. මේ වෙනස් වීමට කරන්න පුළුවන් එකම දේ තමයි අපි හොඳට අධ්‍යයනය කරලා සැලසුම් කරපුවම ටැප් පරිගණක ලබා දෙන්න නැත්නම් උසස් පෙළ ශිෂ්‍යයන්ගෙන් ආරම්භ කරන්න. මේ වසරේ කොහොම හරි මේක කරන්න. අපිට ගිය වසරෙත් බැරි වුණා. උසස් පෙළ කරන හැම ළමයෙකුටම ටැප් එකක් දෙනවා. ගුරුවරුන්ටත් ටැප් එකක් දෙනවා. ඕන වුණොත් ගුරුවරු නැත්නම් කොහේ හරි ලංකාවේ උසස් පෙළ කරන නැගෙනහිරේ කොහේ හරි නැත්නම් තැනක නැත්නම් අපිට පුළුවන් කෙලින්ම අමාත්‍යාංශ මට්ටමින් හරි ජාතික අධ්‍යාපන ආයතනයෙන් හරි කෙලින්ම වුණු කරන්න. නැත්නම් ටැප් එකකින් ඒ විෂයමාලා දෙන්න. මම විභාග කොමසාරිස්ට කිව්වා ටැප් එක ආපුවාම උසස් පෙළට ටියුෂන් එකකුත් හදන්න කියලා. දැන් ටියුෂන් වලට දෙමාපියන් වැඩිම යන්නේ විභාග දෙපාර්තමේන්තුවේම ටියුෂන් කරන්න පුළුවන් නේද? එතකොට මේ තරගයෙන් වියදම දැන් කොළඹෙම සමහර ටියුෂන් වලට AC කරලා ව්‍යාපාරයක් වෙලා ඒක විශේෂකට 5000ක්. විෂයන් තුනට ගිය 15000. පඩි හම් වෙන්නේ 34-10000. රජයේ සේවය. ළමයි තුන් දෙනෙක් හිටියතර ළමයි හදන්නෙත් නෑ දැන් අද මොබියෝ මේ ළමයිට කරන අධ්‍යාපනය යන වියදම වැඩි. ඉතින් ඒ නිසා මේ හැම එකක් ගැනම අපි හිතලා තියෙනවා. දැන් අනාගතේ උසස් පෙළටත් මම කිව්වා විභාග කොමසාරිස්තුමාට උසස් පෙළට ඇත්තටම පෙළ පොතක් නැහැ අපි අන්තර්ජාලයෙන් පෙළ පොතක් දෙමු කියලා. ටැබ් එකේ එනවා නම් ඒක දෙන්න පුළුවන්. අන්තර්ජාලයෙන් පෙළ පොතක් හදලා ටැබ්ස් වලට දාන ඔක්කොම පෙළ පොත. එතකොට ආය අලුතෙන් print කරන්න වියදමක් යන්නේ නැහැ. ටැබ් එක දෙන එක අවුරුදු දෙකකට ටැබ් එක ගන්න ආයතනයේ warranty එක දිනන. අපි ගන්න හොඳ branded ටැබ් එකක්. එතකොට අවුරුදු දෙකක් ඇතුළත විතරයි ළමයා ඉන්නේ. දරුවා ඉන්නේ. ඒ දරුවාට අවුරුදු දෙකක් ඇතුළත කැඩුනත් අලුත් එකක් දෙනවා කම්පැනි. මේ වගේ අලුතෙන් හිතලා අපි දැන් වැඩ ගොඩක් ගලසුම් කරලා දෙනවා. සමහරව අපිට මේකෙන් ඇදයි යන්න බෑ. අපි හිතන වේගයට අපි යන වේගයට අනිත් ඔක්කොම ලෑස්ති නැහැ.